සුබ දවසක් වේවා. තුන්කල් YouTube ඔස්සේ ඔබට තවත් වටිනා ප්‍රවෘත්තියක් අරගෙන එන්නටයි සූදානම් වෙන්නේ. පසුගියදා ඉතාම වටිනා වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මේ කටයුත්ත සංවිධානය කළේ ප්‍රාදේශීය පුවත්පතක් විදිහට මෙවැනි විට ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් දරාගෙන තිබෙන කෝරළේ ප්‍රාදේශීය පුවත්පත විසින්. මුරවක් කෝරළයෙන් බෙහි වෙලා තමන්ගේ කතන කුසලතාවය ප්‍රදර්ශනය කරන පාසල් සිසුන් අතරේ නිවේදක තරගාවලියක් සහ නර්තන කුසලතාවය ඇති දූදරුවන් අතරෙහි නර්තන තරගාවලියක් පැවැත්වීම මේ වැඩසටහන යටතේ සිදුව විශේෂ කටයුත්ත. මීට සමගාමීව මුරවක් කෝරළයෙන් බිහි වී ජාතික තලයට ගොස් තිබෙන කලාකරුවන් රැසක් විශේෂ සම්මානයකින් පිදුම් ලැබුණු ලැබුවා. ඒ පිළිබඳවයි අපි අද ඔබට තොරතුරු කියන්නට සූදානම් වන්නේ. තුන්කල් YouTube නාලිකාව තවමත් subscribe කරලා නැති දයාබර හිතවතුන්ටත් ආරාධනා කරනවා අපේ නාලිකාව subscribe කරන්න, bell button එකත් click කරන්න. ඔබට වටිනා තොරතුරු නිබඳවම අපි අරගෙන එන්න සූදානම් ඉන්නවා. නිල්බලාවෙන් පෝෂිත සිංහරාජ අඩවිය මායිමෙහි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් බිම් කඩක් වන මුරවක් කෝරළය වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුනක් අතර පැතිරී තිබෙනවා. සිංහල රාජ්‍යයෙහි අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයටත් සාධක සහිතව සම්බන්ධතා ඇති පුණ්‍යවන්ත භූමියක් විදිහට මුරවක් කෝරළය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. දුරාතීතේ කන්ද උඩ රට රාජධානියට අයත්ව තිබුණු උඩගහපත්තුව සහ පල්ලිපත්තුව එකතු වීමෙන් මොරවක් කෝරළය සකස් වූ වගයි ඉතිහාසයේ සඳහන් වන්නේ. අනුරාධපුර යුගයේ විසු වලගම්බා සහ සද්ධාතිස්ස රජවරුන්ගේ කාල වකපානු සටහන් වන ජනශ්‍රති වලින් බහුල මොරවක් කෝරළය විටක දළඳ හාමුදුරුවන්ටත් රැකවරණය දුන් පින්සාර බිම් කඩක්. මෙහි ඉතිහාසයේ පටන්ව බොහෝ දක්ෂතාපූර්ණ කලාකරුවන් ජන්මලාභය ලබා තිබෙනවා. එසේ ජන්මලාභය ලැබූ වත්මන් කලාකරුවන් රැසක් පසුගියදා දෙනියාය කොටුපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී විශේෂ සම්මානනීය ඇගයීමකට ලක් වුණා. එම කටයුත්ත සංවිධානය කළේ ලංකාවේ ප්‍රධාන ප්‍රාදේශීය පුවත්පතක් වන කෝරළේ පුවත්පත විසින්. එහිදී ප්‍රවීණ ගීපද රචක රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, ප්‍රවීණ ගීපද රචක එවගේම ලෝකයේ එකම ප්‍රවෘත්ති කියන ස්වාමීන් වහන්සේ වන මාධ්‍යවේදී කොඩිකාරගොඩ සුනීත ස්වාමීන් වහන්සේ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත මහතා, චිත්‍රපට අධ්‍යක්ෂ සුජීව ගුණරත්න මහතා, සංගීත අධ්‍යක්ෂ අමිත් ලියනගේ මහතා, ගුවන් විදුලි ශිල්පී ධනංජය හේවගේ මහතා, ගායන ශිල්පී ලක්ෂ්මන් වෙත්තින්ගේ මහතා විශේෂ කෝරළාභිමානී සම්මානයට පාත්‍ර වුණා. මීට සමගාමීව මොරවක් කෝරළයෙන් බිහි වූ සිසු දරු දැරියන් අතරේ පැවති නිවේදක තරගාවලිය සහ නර්තන කෞශල්‍යයෙන් පිරිපුන් පාසල් දරු දැරියන් අතරේ පැවති නර්තනාභිෂේක මංගල්‍යය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. එම තරගසව් දෙකෙහි විනිශ්චය මැදිහත් විනිශ්චය මණ්ඩලයක් යටතේ සිදු කරනු ලැබුවා. ඒ සඳහා ගෞරවනීය කලාකරු රෝහණ බැද්දගේ මහතා ප්‍රමුඛ පිරිසක් සහභාගී වුණා. මුරවක් කෝරළේ දක්ෂතාපූර්ණ දරු දැරියන්ගේ කුසලතා ජාතික තලයට රැගෙනීමේ අරමුණින් සංවිධානය කළ කෝරළාභිමානී සමනල පරපුරේ ළමයි විශේෂ වැඩසටහන කෝරළේ දරුවන්ගේ කුසලතාවයන්ගෙන් වර්ණවත් වුණා.
කනමැදිරියන්ගේ පිටේ සමගිය ලෝකෙ පුරා එසේ නම් එක අම්මගේ දරුවන් වගේ අනාගත ලෝකය දිනන්නට අපි හැමෝගෙම උත්සාහය කැපවීම මේ කෝරළයේ නම අනාගත හිට ලෝකයට ගෙනියන්නටයි. ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකෙන් තුන්කල් YouTube සබ්ස්ක්‍රයිබ් කරන්න. තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න. සුහදයිල්ලේමක් වීඩියෝ ෂෙයා කරන්න.